අයිබෝ අන්නද සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට වෙක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතා බහ 24/7 සමග අදව සමග කතා බහට පැමිණ තිබෙන්නේ මනෝචිකිත්සක ඒ වගේම දේශකයෙකු ලෙස කටයුතු කරන සංජය සමරසේකර මහතා අපි අද සූදානම් වන්නේ උපදේශනීය සහ මනෝචිකිත්සක ක්‍රමවේද ව්‍යාපාරික කටයුතු දියුණු කර ගැනීමට බලපාන්නේ කෙසේද යන මාතෘකාව සම්බන්ධයෙන් කතා කිරීමට අපි අයිබෝන් කියව පිළිගන්නවා අපගේ වැඩසටහනට අයිබෝන් ජයත් මහත්මයා. ඇත්තම දැන් මේ මනෝචිකිත්සාව තුලින් ගොඩක් මානසික දියුණුව, ඒ කියන්නේ මානසික සංවර්ධනය ඇති කළා ව්‍යාපාර පමණක් නෙවෙයි තමන්ගේ පෞද්ගලික ජීවිතයේ කටයුතුත් දියුණු කර ගැනීමට සහයෝගය ලබා දෙන්නට පුළුවන්. හැබැයි අපි අද කතා කරන්නේ උපදේශනය සහ මනෝචිකිත්සක ක්‍රමවේද තුලින් කොහොමද මේ ව්‍යාපාරික කටයුතු දියුණු කර ගැනීම සඳහා සහයෝගය ලබා ගන්නේ කියන කාරණය සම්බන්ධයෙන් අපි කැමති මුලින්ම දැනගන්න මේ උපදේශනය සහ මනෝචිකිත්සක ක්‍රමවේද කියලා කියන්නේ මොනවද? එහෙමයි ජයන්ත්, අපි මීට කලින් වැඩසටහන අවසන් කරපු තැනට ගිහිල්ලා අපි මෙතනට ආවොත් හොඳයි කියලා හිතුණා. අපි එදා කතා කරා අපිට කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ඉලක්ක තිබිය යුතුයි. ඕනම ව්‍යාපාරිකයෙකු වුණත් පුද්ගලික ජීවිතයට වුණත් ඔබට කෙටි කාලීන ඉලක්ක දීර්ඝ කාලීන ඉලක්ක තිබිය යුතුයි. එතකොට මේ ඉලක්කවලට අපිට යන්න තිබෙන බාධාවන් මොනවද කියලා අපි හඳුනා ගන්න ඕනේ. මෙහිදී එක වැදගත් දෙයක් තමයි ඔබ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබගේ යම් ආයතනයක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට යම් හිතේ අමාරුවක්, කලකිරීමක්, ආතතියක්, පීඩනයක් ඇති වී තිබෙනවා නම් ඇතැම් විට එය ව්‍යාපාරයේ හෝ ඔබගේ වැඩ කරන ස්ථානය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, ඇතැම් විට එය පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මේ අවස්ථා දෙකේදීම ඔබගේ එදිනෙදා කටයුතු නිසියාකාරව කරගැනීමට ගැටලු රාශියක් ඇති වෙනවා. අපි උදාහරණයක් හැටියට බැලුවොත් අපි දිනයක වැඩ කටයුතු කරනකොට අපිට විවිධ මත ගැටුම් ඇති වෙනවා. පවුලේ ස්වාමි පුරුෂයා භාර්යාව අතර, එහෙම නැත්නම් ඔබගේ ව්‍යාපාරයේ වැඩ කරන සේවකයෝ සහ ඔබ අතර, එහෙම නැත්නම් ඔබගේ යාළු මිත්‍රයන් අතර. මේ අවස්ථාවල එකම සමානලාට දෙමව්පියන් සහ දරුවන් අතර ආදි වශයෙන්. එතකොට මේ කුමන අවස්ථාවක වුවත් ඔබ එය යම් අවස්ථාවක එය ආතතියක්, කලකිරීමක් කියන තත්ත්වයට ගියොත් එතනදී එය ඔබගේ දෛනික ජීවිතයට, ව්‍යාපාරයට සහ සමාජීය ජීවිතයේ හැම දෙයකටම බලපාන ඉඩ තියෙනවා. අපි යම් උදාහරණයක් කරගත්තොත්, දැන් හිතන්න මගේ මේ අතේ වතුර වීදුරුවක් තියෙනවා කියලා. මේ වතුර වීදුරුව අපි හිතුවොත් මේ වතුර වීදුරුව ග්‍රෑම් 500ක් බරයි. එතකොට මේ වතුර වීදුරුවේ බර නෙමෙයි වැදගත් වෙන්නේ, මේ වතුර වීදුරුව මම කොච්චර වෙලාවක් අල්ලන් ඉන්නවද කියන එකයි. එතකොට අපේ හිතට දැනෙන කලකිරීමක්, ආතතියක් මේ වතුර වීදුරුවට අපි උපමා කරොත්, ඒ දැනෙන දේ අපි මම මේ වතුර වීදුරුව පැත්තකින් තියනවද, මම මේක අල්ලගෙන ඉන්නවද. මම මේක අල්ලගෙන හිටියොත් විනාඩි 5ක් 10ක් අල්ලගෙන හිටියොත් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් මම මේක ඊට වඩා පැයක් දෙකක් දවසක් අල්ලගෙන හිටියොත් මගේ අත පණ නැති වෙන්න පුළුවන්. අත වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ තත්ත්වයට යන්න පුළුවන්. එතකොට අපේ හිතට දැනෙන ආතතියත් ඔය වගේ තමයි. අපි මේක පැත්තකින් තියන්න උත්සාහ කරන්න ඕනේ. අපි ඒ ආතතියේ අයිතිකාරය වෙන්න නරකයි. ව්‍යාපාරයේ අයිතිකාරය වුණාට අපිට දැනෙන සිතුවිලි හරහා, අපි ඇති වෙන මත ගැටුම් හරහා අපිට හිතට එන ආතතියක් අපි අයිති කරගන්න ගියොත් ඒ ආතතිය විසින් අපව ව්‍යාපාරික කටයුතු වලින් පහතට වැටෙන්න පුළුවන්. ඔබගේ පෞල් ජීවිතය අඩාල වෙන්න පුළුවන්. ඔබගේ යහළු මිත්‍රයෝ සමග තියෙන සම්බන්ධතා අඩාල වෙන්න පුළුවන්. ගැටලු රාශියකට ඔබට මුහුණ දෙන්න පුළුවන්. අන්න ඒතනින් අපි පටන් ගත්තොත්, ඒ නිසා මේ උපදේශනය සහ මනෝචිකිත්සක ක්‍රමවේද හරහා ඔබට පුළුවන්
ඔබගේ හිතට දැනෙන කලකිරීමක් ආතතියක් අපහසුවක් ඕනෑම අපහසුතාවයකින් මිදීමට අවශ්‍ය එදිනෙදා භාවිතා කළ හැකි පහසු ක්‍රමවේද මේ උපදේශනය කියන දෙයින් සහ මනෝචිකිත්සක ක්‍රමවේද හරහා ලබා ගන්න පුළුවන්. අපි කැමති ඒ පිළිබඳව ඔබෙන් දැනගන්න. කියන්නේ උපදේශනය සහ ඒ මනෝචිකිත්සක ක්‍රමවේද කියලා කියන්නේ මොකක්ද? කොහොමද ඒක ව්‍යාපාරික කටයුතු සංවර්ධනය කරගෙන යීම සඳහා යොදා ගන්නෙ? ඔව් ජයන්ත මහත්මයා, දැන් අපි කතා කරපු උදාහරණයේදී අපට දැනෙන හිතේ අමාරුවක් අප කොහොමද, මම කිව්වා දැන් අපි ඒක අයිති කරගත්තොත් තමයි ගැටලුව වෙන්නේ. ඊට අමතරව දැන් මේක කාලයක් තිස්සේ තියෙන අපි හිතමු ඔබගේ ස්වාමි පුරුෂයා භාර්යාව අතර තියෙන ගැටලුවක්. මේක ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. ඒ ව්‍යාපාරිකයාට එතුමාගේ ව්‍යාපාරික කටයුතු වල කෙලින්ම බලපාන කරුණක්. එතකොට මේ වගේ දෙයක් ඔබට උපදේශනය හරහා, උපදේශනය කියන්නේ ඇත්තටම ඒ සඳහා යම් පුහුණුවක් ලැබපු පුද්ගලයෝ සිටිනවා, උපදේශන සපයන ආයතන තිබෙනවා. ඒ ආයතන හරහා ඔබට පුළුවන් යම් යම් උපදේශන සේවාවන් ලබා ගන්න. එහිදී සිදු කරන්නේ ඉතා අපි කිව්වොත් බොහොම ඔබගේ කිසිදු තොරතුරක් තවත් කෙනෙකුට දැනගැනීමට නොහැකි වෙනසේ ඉතා විශ්වාස කටයුතු ලෙස සිදු කරන අදහස් හුවමාරුවක් මේ උපදේශනය කියන්නේ. ඒක ඇත්තටම ඒ අදහස් හුවමාරුවකට වඩා එතනදී ඔබගේ ප්‍රශ්නයට සවන් දීමෙන් ඔබගේ මානසික ආතතිය ඒ සවන් දීම තුළින්ම යම් ප්‍රමාණයකට අඩු වෙනවා. උපදේශනයේ තියෙන ප්‍රධානම කරුණක් තමයි සවන් දීම. එතකොට මේ සවන් දීමත් මේකට කියනවා අපි ඇක්ටිව් ලිස්නින් කියලා. ඒ කියන්නේ අපි සවන් දෙන්නේ ඒ පුද්ගලයාගේ තියෙන ඒ ඇති වී තිබෙන මානසික තත්ත්වය අපි හිතින් මවාගෙන තමයි අපි ඒකට සවන් දෙන්නේ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මෙයා කොච්චර ආතතියකින් ඉන්නවද, ඒ සවන් දීම කොච්චර සාර්ථකද කියනවනම් ඒ සවන් දීම හරහාම බොහෝ ආතතික තත්ත්වයන් අඩු වෙනවා. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග අද අප සමග කතා බහේ සිටින්නේ මනෝචිකිත්සක සංජය සමරසේකර මහතා. අපි කතා කරමින් සිටින්නේ උපදේශනය සහ මනෝචිකිත්සක ක්‍රමවේද තුළින් කොහොමද ව්‍යාපාරික සංවර්ධනය ඇති කරගන්නේ කියන කාරණය සම්බන්ධයෙන්. ඇතරම දැන් ඔබ සඳහන් කළා කෙනෙකුට සවන් දීමේ වැදගත්කම. අපි කැමති ඔබගේ සාකච්ඡාව තවත් ඉදිරියටත් අසන්න. එහෙමයි ජයත් මහත්මයා, මෙතනදී උපදේශනය නවතින්නේ නැතුව සමහර රෝගී තත්ත්වයන්, සමහර ආතති තත්ත්වයන් වලට එතනින් එහාට ගිය එදිනෙදා භාවිතා කළ හැකි යම් ක්‍රමවේද ලබා දීමට සිදු වෙනවා. උදාහරණයක් හැටියට ඔබට යම් කායික අසනීපයක් තියෙන්න පුළුවන්. මේ ආතතික තත්ත්වයක් නිසා උදාහරණයක් හැටියට අපි හිතමු අපි අදිරුදුර පීඩනයේ තත්ත්වය. අදිරුදුර පීඩනය කියන එක කායිකව පේන තිබුණ දෙයක් වුණාට මේ ආතතිය බොහෝ දුරට බලපාන දෙයක්. එතකොට මේ වගේ තත්ත්වයකට එතනින් එහාට සාමාන්‍ය ආතතියක ඉඳන් යම් සුව කිරීමට කල්යන රෝගී තත්ත්වයන් දක්වා මේ ආතතියක් නිසා ඇති වෙන්න පුළුවන්. එවැනි රෝග තියෙනවා කියලා තමයි දැනුණහමත් ආතතිය වැඩි වෙන්න පුළුවන්. අනිත් පැත්තට ඒක අනිත් පැත්තටත් වෙනවා. එතකොට එතනදී අපි මේ උපදේශනය කියන එක අපිට පුළුවන් එතනින් එහාට ගිහිල්ලා යම් ක්‍රමවේද මනෝචිකිත්සක ක්‍රමවේදයක් ලබා දෙන්න. අප මීට කලින් සටහන් වලදීත් යම් යම් ක්‍රමවේද ගැන කතා කරා. දැන් අප අද කතා කරන්න මම කැමති ඔබට දෙන්න, ඔබ හැමදාම නිදා ගන්නකොට නිදා ගැනීමට ප්‍රථම අවසාන විනාඩි 5 හෝ 10 හිතන්න ඔබ මොනවද කරන්නේ. සාමාන්‍ය මෙච්චර කල් කරපු දේ අපි අමතක කළා දාම. අද ඉඳන් ඔබට පුළුවන් නම් ඔබ නිදා ගන්න අවසාන විනාඩි 5 10 බොහොම සැහැල්ලුවෙන් යහපත් සිතුවිලි ඇති කරගනිමින්, විශේෂයෙන්ම මම නිරෝගී, මම තෘප්තිමත්, මම ධනවත් කියන කරුණු තුන ඔබගේ හිතට අරගෙන, ඊට අමතරව ඔබගේ කෙටි කාලීන ඉලක්ක, දීර්ඝ කාලීන ඉලක්ක ඔබට හිතට අරගෙන ඒ කරුණු සම්බන්ධව හිතමින් මේ සියල්ල යහපත් සිතුවිලි විය යුතුයි.
යහපත් කියන වචනයත් ජයන්ත මහත්ම අපි පොඩ්ඩක් අර්ථකථනය කළ යුතුයි. යහපත් කියන්නේ එය තමාට හා තව කෙනෙකුටත් යහපත් විය යුතුයි. තමාට යහපත් තව කෙනෙකුට අයහපත් නම් ඒක යහපත් සිතුවිල්ලක් නෙවෙයි. මොකද මේ යහපත් සිතුවිලි අපි තියාගත යුත්තේ අප නින්දට ගියාට අපේ උඩුහිත නිදාගත්තට යටිහිත නිදාගන්නේ. අපි මීට කලිනුත් කතා කරලා යටිහිත අවදි කරන ක්‍රම වේද ගැන. එතකොට මේ යටිහිතට අපි දෙන පණිවිඩ ඉතාම වැදගත්. අපි නිදාගන්න පැය 6 හෝ 8 හෝ කාලය යටිහිත අවදියෙන් ඉන්නවා. ඒකම අපි අවසාන වශයෙන් කම්පියුටර් එකට ෆීඩ් කරනවා වගේ දෙන දත්ත ටික තමයි ඉතුරු කාලය තුළ ප්‍රොසෙසින් එක වෙන්නේ. ඒ දත්ත තමයි සකසන්නේ අපේ යටිහිත. දැන් ඔබ සඳහන් කරන්නේ පසුගිය කාරණා අමතක කරලා දැන් හෙට උදේ නැගිටිනකොට අපි මේ නව අදහස් වලින් පිබිදෙන්න ඕන කියන කාරණේද? එහෙමයි. අපි අද දිනේ අපිට කොච්චර ගැටලු තිබුණත් අපි නිදාගන්න වෙලාවේ අපි ඒ ගැටලු තියාගෙන නිින්ද නිදාගත්තොත් ඔබගේ නිින්ද සාර්ථක නිින්දක් වෙන්නේ නැහැ. සමහරවිට නැගිට්ටම නිදාගත්තේ නැහැ වගේ. ඒක නිසා ඒ සියල්ල පැත්තකින් තියලා ගැටලු තියෙන එක අපි විසඳගන්න අවශ්‍ය පිළියම් ඔබට නිින්දේදී සහ නිින්දෙන් නැගිටිනකොට ඔබටම හිතට එයි. මේ දේවල් මම කරන්න ඕනේ. මේ දේවල් එන්නේ යටිහිතින්. අපි ඒකට යටිහිතට දෙන්න ඕනේ යහපත් පණිවිඩයක්. මම නිරෝගී කියලා දුන්නම තියෙන යටිහිත ඒකට අවශ්‍ය පරිදි ඔබගේ හෝමෝන ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් පාලනය කරනවා සුව වෙන පැත්තට. එහෙම නැතුව අපි ආතතියකින් කලකිරීමකින් නින්දට ගියොත් යටිහිත දන්නේ නැහැ මේක මේ මෙයාගේ එයාට දීපු දත්තයක් කියලා තමයි එයා හිතන්නේ. එතකොට එයා ඒක පාවිච්චි කරනවා ආරයිට් ඔයාට ඕනේ කලකිරීමනේ මම දෙන්නම් කලකිරීම. කලකිරීමට අවශ්‍ය හෝමෝන ක්‍රියාකාරීත්වය සහ එතනින් එහාට කායික වෙනස්කම් සියල්ල සිද්ධ වෙනවා. රුධිර පීඩනය වැඩි කරන්න පුළුවන්, හෘද ස්පන්දන වේගය වැඩි කරන්න පුළුවන්. ඇතර මම මේ දවස්වල යම් යම් ක්‍රමවේද ලබා දීලා යම් සොයාබැලීම් වගේක් කරනවා. ඒක මහත්මයෙක් මට ළඟදී දුරකථනයෙන් ඇමතීමක් කළා කිව්වා. එම ක්‍රමවේදයට ඇහුම්කන් දීමෙන් අනතුරුව සහ ඊට ප්‍රථම ඔහු යම්කිසි මානයකින් චෙක් කරලා තියෙනවා එයාගේ හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය. ඒක 10%ක් පමණ අඩු වෙලා තියෙනවා මේ ක්‍රමවේදය කරාට පසුව. එතම ඇත්තටම බොහොම ඒ සම්බන්ධයෙන් සතුටින් පින් දුන්න. ඉතින් ඒ වගේ ක්‍රමවේද හරහා ඔබට පුළුවන් ඇත්තටම මේ සම්බන්ධයෙන් විස්තර ගන්න පුළුවන් රිලැක්සේෂන්ස් ෆෝ ඕල් කියන අපගේ Facebook පිටුවේ. මේ සම්බන්ධයෙන් ඔබ දැනුවත් වෙන්න. අපි රාත්‍රියට නිදා ගන්නකොට නිතරම හිතන්න මම නිරෝගී, මම තෘප්තිමත්, මම ධනවත්, මගේ කෙටි කාලින අරමුණු මෙන්න මේ දේවල් මම ඉෂ්ට කරගන්නවා, දීර්ඝ කාලින වශයෙන් මම මෙන්න මේ තැනට යනවා කියන ඒ යහපත් චේතනාවෙන් මම මේ දේ කරන්නේ තව පිරිසකට මට පුළුවන් රැකියාවක් දෙන්න, තව පිරිසකට මට පුළුවන් යම් සේවාවක් කරන්න. අන්නේ යහපත් අරමුණත් පෙරදැරිව ඒ යහපත් අරමුණ ටික හිතාගෙන ඔබ නින්දට යන්න. එතකොට ඔබට ඒ සඳහා අවශ්‍ය මාර්ගය ඔබගේ යටිහිත විසින් නිරතුරුවම ලබා දෙනවා. ඒකම අපි කලින් කතා කරා උදෑසනට අවදි වෙනකොටත් අවදි වුණු මොහොතේමත් යටිහිත අවදි වෙලා තියෙන. යටිහිතට අපිට දෙන්න පුළුවන් ඒ වෙලාවටත් පණිවිඩයක්. මම අද දිනේ කරන කියන සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගන්නවා ගන්නවාමයි ඒ අදහස අරගන්න. ඒක මම උදේ 7ට මොකද කරන්නේ, 8ට මොකද කරන්නේ, අද දිනේ කොහොමද ගත කරන්නේ, ඒ සම්බන්ධයෙන් මගේ අනාගත ඉලක්ක සම්බන්ධයෙන් උදෑසනටත් ඒ කරුණු වල දෙන්න පුළුවන්. ඊට අමතරව අර හුස්ම ගැනීම පිටකිරීම ක්‍රමවේද අපි කියලා දුන්නා. ඒ එක්කම මනස ලිහිල් කරන යම් ක්‍රමවේදයකට ඔබට සවන් දෙන්න පුළුවන් නම් ඒකම අපි දැන් මේ දවස්වල අපි කරගෙන යනවා. ජයන්ත මහත්මයා මං දැනට වසර 20ක පමණ කාලයක සිට මේ සිත සිතුවිලි සහ ඒ සම්බන්ධයෙන් යම් අධ්‍යයනයක් සිදු කරා. ඊට එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මම මනෝචිකිත්සක ක්‍රමවේද ගැන හැදෑරීම් කළා. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපනය ලැබුවේ. ඉන් අනතුරේ මේ ක්‍රමවේද භාවිතා කරලා මේ උපදේශය නිසා මනෝචිකිත්සව අපිට ප්‍රායෝගික තලයකට ගේන්න යම් කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්
අපිතම දැන් ගොඩක් අය හොයන්නේ බොහොම ටැබ්ලට් එකක් ඔලුවේ කැක්කුමට බිව්වම සනීප වෙනවා. ඒ වගේ ඉතින් සරලව මේවා කරන්න පුළුවන් දෙයක්. ඒ හින්දා අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. අද අපසම කතා බහේ සිටින්නේ මනෝචිකිත්සක සංජය සමරසේකර මහතා. අපි කතා කරමින් සිටින්නේ උපදේශනීය සහ මනෝචිකිත්සක ක්‍රමවේද තුළින් ව්‍යාපාරික කටයුතු දියුණු කරගන්නේ කෙසේද යන මාතෘකාව පිළිබඳව අපි සාකච්ඡාවේ අවසාන භාගයට අපි පැමිණ තිබෙනවා. ඔබට පුළුවන් ඔබේ අදහස් දක්වීම දිගටම කරගෙන යන්නට. ජයන්ත මහත්මයා, දැන් අපි ව්‍යාපාරයක් දියුණු කරගන්න අපගේ ආර්ථික තත්ත්වය පාලනය කරගන්න මෙවැනි ක්‍රමවේදයක් භාවිත කරන්න පුළුවන් බව අපිට පැහැදිලි. ඒකම අපි ඒ ක්‍රමවේද භාවිතා නොකළොත් අපගේ ව්‍යාපාරික කටයුතු සහ එදිනෙදා දෛනික ජීවිතය යම් අඩාල වීමක් ඇති වෙන බවත් ඔබට පැහැදිලියි. එහෙනම් අප යම් ආතතික තත්ත්වයක් අපිට ඇති වෙනකොට අපිට පුළුවන් දකින්න, අපි මේකට සම්බන්ධ වෙනවා අපගේ ආකල්ප. අපි යමක් ගැන හිතන විදිය, හිතන්න පුරුදු වෙලා තියෙන විදිය තමයි අපි ආකල්ප කියන්නේ. අපගේ මත, අපි කොහොමද යමක් ගැන, අපි හිතමු යම් කෙනෙක් අපිට බැන්නොත් අපිට කේන්ති ගන්න ඕනේ කියලා පුරුද්දක් කෙනෙකුට තියෙන්න පුළුවන්. තව කෙනෙකුට ඒ පුරුද්ද වෙනස් කරලා අපිට පුළුවන් යම් කෙනෙක් අපිට බැන්නොත් අපිට එහින් ගත යුතු දෙයක් තියෙනවද, අපිට අපේ තියෙන වැරදි ආකල්ප වෙනුවට අපිට පුළුවන් හොඳ ආකල්ප ඇති කරගන්න, හොඳ පුරුදු ඇති කරගන්න. එතකොට මේ හරහා පුළුවන් අපිට සමහර වෙලාවට ඔබගේ ව්‍යාපාරයේ සිට සම්බන්ධ බොහෝ ගැටලු ඇති කරන පුද්ගලයෝ ඉන්න පුළුවන්, බොහෝ ප්‍රශ්න ඇති කරන. නමුත් ඒ හැය හරහා ඔබට පුළුවන් ඔබගේ තියෙන අඩුපාඩු මොන්නේ මේ කරුණ නිසා තමයි මේක වෙලා තියෙන්නේ. එහෙමනම් මං කොහොමද මේ මෙතනින් එහාට මේ ව්‍යාපාරික කටයුතු කරගෙන යන්න මේ පුද්ගලයා හිත දෙනාගන්නේ? ඒකට අවශ්‍ය ශක්තිය ඔබට ගන්න පුළුවන් ඔබගේ තුලින් මතු කරලා. සමහර විට වුන් මේ අර දිගු කාලීන පසුබෑම් කෙටි කාලීනව ඇවිල්ලා වෙනස් කරන ගාය වෙන්නත් පුළුවන් ඕන යම්කිසි බාධාවන් විදියට අපිට පෙනුනට. අනිවාර්යයෙන් අපිට බාධාවක් ඇති වෙන හැම වෙලාවකම එතන තියෙනවා යම් අවස්ථාවක්. ඒ බාධකයේ ජයගන්න මොහොතේ අපි ඒක වැරදි කෝණයෙන් අල්ලගන්නේ නැතුව ඒකම අපිට පුළුවන් අනිත් පැත්තට අපිට අවස්ථාවක් කරගන්න. ඒකේන ඒ පුද්ගලයා අපිට දිනා ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා හරහා සමහර වෙලාවට අපිට අපේ ව්‍යාපාරයේ මෙතනින් එහාට සම්පූර්ණයෙන්ම අලුත් තලයකට ගෙනියන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපිට හම්බ වෙන කිසිම කෙනෙක් සලකන්න එපා මේ කෙනා අපිට වැඩක් ඇති තියෙනෙක්, මේ කෙනා වැඩක් නැති කෙනෙක් කියලා. මොකද එහෙම අය නැහැ. ඕනම කෙනෙක්ගේ තියෙනවා විවිධ හැකියාවන්, විවිධ දක්ෂතා සහ විවිධ මතිමතාන්තර. ඒ වගේ ඒක පුරුදු ගුලියක් තමයි මිනිස්සෙක් කියන්නේ. ගහට ගහක් මොරටුවේදී හම්බ වෙනවා කියලා කතාවක් තියෙනවා. ඒ වගේ එතකොට අපි මේ හම්බ වෙන කිසිම කෙනෙක් යම් කිසි හේතුවක් නිසා තමයි අපිට හම්බ වෙන්නේ. නිකම් නිකරුණේ මිනිස්සුන් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ හම්බ වෙන කෙනාගෙන් අපිට ගන්න පුළුවන් යම් පොඩි අදහසක් තියෙනවනම් ඒ අදහස අරගන්න. ඒ ඔබගේ එදිනදා ජීවිතය දියුණු කරගන්න, ඊළඟ තලයට අරන් යන්න, ඒ වගේම ඔබගේ ව්‍යාපාරය දියුණු කරගන්න, ඊළඟ තලයට අරන් යන්න, ඒකෙන් ප්‍රයෝජනයක් අරගන්න. මේ හරහා දිනපතා මේ ක්‍රමවේද භාවිතා කරන ඔබට දැනට තියෙනවනම් යම් නවත්තගත යුතු යම් අපි හිතමු යම් වැරදි පුරුද්දක් තියෙනවා. ඒ පුරුද්දෙන් ඔබටම අවශ්‍යයි නවත්ත ගන්න. නමුත් ඒ සඳහා මෙවැනි උපදේශන සහ මනෝචිකිත්සා ක්‍රමවේද හරහා ඔබට ඉතාම පහසුවෙන් මේ ක්‍රමවේද භාවිතා කිරීම තුළින් ඔබගේ කැපවීම තුළින් ඔබට පුළුවන් එම නැවැත්වීමට ඔබට අවශ්‍ය යම් පුරුදු තියෙනවා නම් ඒ පුරුදු වලින් ඉවත් වෙන්නත්. ඒකම ඒ වෙනුවට අලුත් පුරුදු ඇති කරගන්නත් අපි මේකට කියනවා සබ්ස්ටිටියුට් කරනවා කියලා. ඒ කියන්නේ වැරදි පුරුද්දක් වෙනුවට අලුත් පුරුද්දක් ආදේශ කරගන්නවා. එතකොට මේ මෙවැනි කටයුතු හරහා අපිට අපගේ ව්‍යාපාරික ලෝකයට යන්න තියෙන අවස්ථාව ඇත්තටම දියුණු කරලා ගන්න පුළුවන්. ඒ අපිට යන්න පුළුවන් සීමාව අසීමිතයි. අපිට සීමාවක් නැහැ. අපිට ඕනම තලයකට යන්න පුළුවන්
ඔබ දැනට ඇතනද ඔබ සඳහන් කරන ආකාරයට ඔය ගොඩා දියුණු වෙච්ච ව්‍යාපාරිකයෝ පොඩි තැනඉදලා ලොකු ගමනා ගියපු ව්‍යාපාරිකයෝ ඔබ කියන ගුණාංගවලින් සමන්විත වෙන්නටම ඕන අනිවාර්ය ඒකයි ඇත්තටම අපි මෙතනදී වැදගත්වන්නේ ජයන්තමාත අපි හැම මොහොතකම ඉන්න ඕනේ අපගේ ඇස් කන් නාස මේ හිත සම්බන්ධයෙන් අවදියෙන් අපි යටිහිත භාවිච කරනවා කියන්නේ මේයි අපි අර සික්ස් සෙන්සරි පර්සන් කියන වචනය අපි ඊට කලින් සතිය කතා කරා අපගේ ඉන්ද්‍රියන් පංචේන්ද්‍රියන් වලට අමතරව අපගේ මනස කියන ඉන්ද්‍රිය අපි මේක වැහිලා තියෙන්නේ මේක අපි කලිනුත් කතා කරා මේක අපේ හිතට එන අපි උදාහරණයක් ඇටිට ගත්තොත් පොයේ දවසක හඳ පායලා තිනකොට යම් කිසි වෙලාවක හඳ වැහිලා යනවා වලාකුලකින් අන්න ඒ වගේ අපේ මනස කියන ඉන්ද්‍රියත් වැහිලා තියෙන විඥානය කියන දෙයින් එතකොට මේ හිත සහ යටිහිත අපි යටිහිත තමයි ඇත්තටම මතු කරලා ගත යුත්තේ නමුත් අපි කටයුතු කරන්නේ උඩුහිතින් එතකොට මේ උඩුහිත අපිට පුළුවන් නම් වැහිලා තියෙන ඒ තිරපට විවර කරලා අපේ සෑම මොහොතකම අවදියෙන් ඉන්න අපිට තියෙන අවස්ථා අපමණයි ඒ අවස්ථා අපිට ලබා ගන්න අවසාන මිනිත්තු ඒ අවසාන මොහොතෙත් මට ඔබට දෙන්න තියෙන පණිවිඩය නම් ඔබ සෑම මොහොතකම අවදි වෙන්න ඔබගේ අවට පරිසරයට ඔබ ආශ්‍රය කරන පිරිසට සිතන්න මේ අයගෙන් කවුද ඔබට ඔබව හොඳ පැත්තට යොමු කරන්නේ කවුද ඔබව නරක පැත්තට යොමු කරන්නේ ඔබගේ පුරුදු ගැන හිතලා බලන්න නැවත වරක් මොන පුරුදුද මාව ඉදිරියට ගෙන යන්නේ මොන පුරුදුද මාව පසුපසට ගෙන යන්නේ එහින් හොඳ පුරුදු ඇති කරගන්න නරක පුරුදු ඉවත් කරගන්න එහින් ඔබට පුළුවන් ඔබගේ ව්‍යාපාරය ඊළඟ තලයට ගෙන යන්න ජයග්‍රහණය කරා මෙහෙවන්න අපි ඔබට බොහොම ස්තුතිවන්තව ඉතාමත්ම වැදගත් කරුණු කාරණා රසක් ඔබ අපිට සඳහන් කළා අපි අද විස් 24/7 සාකච්ඡාවෙන් සමු ගන්නවා අපි අලෙත් මෙවැනිම සාකච්ඡාවකෙන් හමුවෙමු